සුභ උදෑසනක් වේවා අද රම්බි තාත්තේ දුවේපතේ සුදු ස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම හරි ආසයි අපි දවසින් දවස යහපත් වෙනවට උන්වහන්සේ හරියට උන්වහන්සේගේ අතේ ඉන්න බැටළු පැටියෙක් වගේ මට මතකයි මට ලස්සන තෑග්ගක් හම්බුණා ජේසු බැටළු පැටියෙක්ව අල්ලගෙන ඉන්නවා අල්ලගෙන ඇස් දෙකෙන් බලාගෙන ඉන්නවා බැටළු පැටිය දිහා ඉතින් මට මගේ මේසුරු තියාගෙන ඉන්නකොට මට හැමදාම මට හිතෙනවා ජේසු මේ මාව තමයි මෙහෙම උසවගෙන ඉන්නේ ජේසුගේ ඇස් දෙක ගන්නෙවත් නැහැ නේ හිට කොහෙටවත් යන්නේ බලාගෙන ඉන්නවා මගේ දිහා බලාගෙන ඉන්නවා මාව උසවගෙන ඉන්නවා මම නිකන් හදවතේ මට්ටමර නෙමෙයි උසවගෙන ඉන්නේ ශාරීරියේ මට්ටමර නෙමෙයි ජේසු උසවගෙන ඉන්නේ ඉහළට උසවගෙන ඉන්නේ ඉතින් මට මෙන්න මේ හැඟීම මගේ කාමරේ යන හැම මොහොතක් මොහොතක් පාසා මට දැනෙනවා ඉතින් ආදර අම්මේ තාති දුවේපතේ සුදු ස්වාමින් වහන්සේ මෙන්න මේ ආකාරයටයි අපිට ආදරය කරන්නේ උන්වහන්සේ අපෙන් උන්වහන්සේගේ ඇස් දෙක ගන්නෙ නැහැ ඉතින් උන්වහන්සේ බලාපොරොත්තු වෙනොත් අපිත් උන්වහන්සේ කෙරේ ඒ ફોකස් එක අපේ ඇස් දෙක නිරන්තරයෙන්ම උන්වහන්සේ කෙරේ තියාගෙන ඉඳී කියලා උන්වහන්සේත් බලාපොරොත්තු වෙනවා ඉතින් ફોකස් එක නැතුව යන්නේ ඇස් දෙක එහාට මෙහාට යන්නේ කොයි වගේ මොහොතවල වලදී කියලා හිතුවොත් ඔබට මතක ඇති සුවිශේෂී හරහන ලස්සන සිදුවීමක් තියෙනවා මතකනේ පේදුරුතුමාට වෙච්ච සිදුවීම එක්තරා දවසක පේදුරුතුමා ජේසුව දකින්නකොට මටත් මට ජේසු ඉන්නින්ද මට පුළුවන් නේ මුහුදමත් ඇවිදින්න කියලා. ඉතින් ජේසු මං එන්නද කියලා කිව්වා පේදුරුට කිව්වා එන්න කියලා. ඉතින් ජේසු පේදුරු ඇවිදගෙන යනකොට චුට්ටක් දුර යනකොට පේදුරුට තමුන්ට මතක් වෙනවා මම මේ වතුර උඩ ඉන්නේ කියලා. ඒ හැඟිච්ච මොහොතේදී මොකද වෙන්නේ කියලා ඔබත් මමත් දන්නව හොඳටම. පේදුරු ගිලෙන්න යනවා ස්වාමිනි ස්වාමිනි කියලා කෑ ගහන ඒ වෙලාවේ. ඉතින් ඒ වෙලාවේදී ජේසු අත දීලාක් කියලා පේදුරුව උගරට ගන්නවා. මෙන්න මේ වගේ ආදර අම්මේ කාතේ දුවේපතේ අපිට හිටපු ගමන් අපි ફોකස් වෙලා යනවා අපි ජීවිතේ අපි ජේසුව ජීවත් කරවන්නට ඕනේ ජේසු දීපු දූතකාරය කරන්නට ඕනේ මේ මිෂන් එක ෆුල්ෆිල් කරන්නට ඕනේ උදයක් රැය පාසා මේ දේ කරන්නට ඕනේ කියලා අපි හරි කන්වින්ස් අපිට දැනෙනවා අපිට අවශ්‍යයි මේ මොනවා තිබුණත් අම්මේ තාත්තේ දුවේපතේ අවසානයේදී දවස අවස හිටපු ගමන් මොකද වෙන්නේ අපිව එහෙට මෙහෙට යනවා අපිව හරියට පැද්දෙන්න පටන් ගන්නවා ජීවිතේ දින අපිව එහෙට මෙහෙට යන්න පටන් ගන්නවා ඉතින් මෙන්න මේ මොහොතවලදී තමයි අපිට නැවත මා හයියෙන් මොර ගහන දෙන ජේසු ජේසු එන්න මට අත දෙන්න මාව ගන්න ගොඩට ගන්න කියලා මේ මොහොතවලදී හැංගෙන්නේ ඉතින් ඒක නිසා අම්මේ තාත්තේ දේපලේ අපි මතක තියාගමු හැම වෙලාවෙම ජේසු අපි දිහා බලාගෙන ඉන්නවා අපි ජේසු දිහා බලාගෙන මේ ගමන යමු එහෙම නැත්නම් මේ ජීවිතයේ සමහර ලාවට නිකන් හරි සික්සැක් වැයක් වගේ ප්‍රස්ථාරයක් ඇඳුත් නිකන් අපේ ජීවිතේ හරියට සික්සැක් වගේ එක දවසක් ගියල තව දවසක් හරි පල්ලෑ එක දවසක් හරි සන්තෝෂෙන් ඉන්නවා ඊළඟ දවසේ අපි දුකින් ඉන්නවා එක දවසක ශාරීරික සනීපිය හොඳට හොඳයි තව දවසක අපි අපේ ශාරීරියේ ලෙඩ වෙන්නට පුළුවන් මෙන්න මේ ආකාරයට ප්‍රස්ථාරයක් වගේ එහෙට මෙහෙට යනවා ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේකට මොනවද සිදුවෙන්නේ මෙහිම ඒ අත්දැකීම් කොහෙන්ද එන්නේ කියලා හෙවත් විශේෂයෙන්ම මේ අත්දැක මේ සම්බන්ධතා හරහා මේක අපේ ජීවිතේට හරියට එනවා. ඒ වගේම අපි කරන රැකී රක්ෂා හරහා මේ දේවල් අපේ ජීවිතේට එනවා. පෞල් ජීවිතේ හරහා මේ එනවා. අධ්‍යාපනයේ හරහා එනවා. අපේ ශරීර ශරීපේ හරහා එනවා. ඉතින් ඒක නිසා මෙවැනි අභියෝග එනකොට ජේසුනේ ඔබ වහන්සේ කෙරෙහිම අපේ ඇස් දෙක තියාගෙන ફોකස් කරගෙන ඒ ගමන යන්නට අපිට ශක්තිය දෙන්න අපිට බලය දෙන්න අපිට ජීවය දෙන්න කියලා අපි නිරන්තරයෙන්ම මොරගාමු. ඒ මොරගාන හැම බය වෙන්න එපා වැටින හැම මොහොතකම උන්වහන්සේ අත දෙන්න බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්නේ අපි දිහා. ඉතින් ඒක නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. බය නැතුව අපි ගමනේ වැටේ වැටේ කියලා කළා වැටෙන් අපි අභියෝග බාර ගන්න නැතුව ඉන්නේ. අපි යමු ගමන. උන්වහන්සේ දීපු කාර්යය අපි උපරිමයෙන්ම ඉෂ්ට කරමු. උදයක් රැයක් දවාලක් පාස අපි හැම දෙයක් ඉෂ්ට කරමු. ඒ ඉෂ්ට කරන මොහොතවලදී බය වෙන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ අපි සමගයි. උන්වහන්සේ ඔබ සමගයි. උන්වහන්සේ නිරන්තරයෙන්ම අපිට ශක්තිය දීලා බලය දීලා ඒ පණර දීලා අපිව රැක බලා ගන්නවා. උන්වහන්සේ අපි යහපත් දෙනීරෝ. එනීරානන්. උන්වහන්සේ කියන මම ඔබගේ එනීරන්. ඉතින් ඔබට අගහිඟ මුකුත් නැහැ කියලා. ඉතින් අපිට අගහිඟ එන්න පටන් ගන්න අපේ ફોකස් එක වෙනස් වුණාමයි අපිට දැනෙන්නට පටන් ගන්න අම්මේ තාත්තේ දිවෙපිටේ. ඉතින් උන්වහන්සේ අගහිඟ නැති ඒ අත්දැකීමක් කර අපි යමු. උන්වහන්සේ අපේ හැම දෙයක්ම ඉෂ්ට කරාවේ. උන්වහන්සේ අපි සමග බලවන්ත වැඩ සිටීවේ. අපේ අවශ්‍යතාවෙදී උන්වහන්සේ ඉඳීවේ. අපිව සුවපත් කරාවේ. අපිව නිදහස් කරාවේ. අපිව බලවන්ත කරාවේ. අපිට අවශ්‍ය කරන හදවතේ ප්‍රීතිය දෙයි.
දවස අවසන් වෙනකොට සිනහ මුසු මුහුණින් යුතුව නිදා ගන්නට පුළුවන් වේ සුබ නිින්දක් ලැබේවි ඉතින් මෙන්න මේ වාසනාව ඔබ හැමෝටම අද දවසේදී ලැබෙන්නට කියලා හැමදාමත් ලැබෙන්නට කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබ සිර දිනාට ජේසුගේම පිහිටයි